අයිබෝන් විශ්වකර්ම අපි මීට පෙර දවසක විල්වත්තේ පද්මා මෙහෙණින් වහන්සේත් එක්ක විශේෂ මාතෘකාවක් ගැන කතා කරා. ඒ වගේම අදත් අපිත් එක්ක රැඳී සිටිනවා විල්වත්තේ පද්මා මෙහෙණින් වහන්සේ. ඉස්සල්ලාම විශ්වකර්ම ආයතනයේට උන්වහන්සේව ගෞරවපූර්වක පිළි අරගෙන මෙහෙණි. විල්වත්තේ පද්මා මෙහෙණින් වහන්සේ ගැන කතා කරනකොට මෙහෙණින් වහන්සේ ගැන කතා කරන සුවිශේෂී දෙයක් තියෙනවා. ඒ තමයි පෙර භවයක මෙහෙණින් වහන්සේ කේශකාරී නම් දියණිය වෙලා බුදුරජාණන් වහන්සේ ගාව ධර්මය අහලා එම භවයේදී සෝතාපන්න ඵලයට පත් වුණා කියලා උන්වහන්සේ මෙහෙණින් වහන්සේ විසින් අපිට දේශනා කරා. ඇත්තටම මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේ බුදුරන් වහන්සේගේ දවස කේශකාරී නම් දියණිය වෙලා සෝතාපන්න භවයට පත් වෙලා මේ අද මේ ධර්මයේ දේශනා කරන්න මේ මෙම ස්ථානයක රැඳි සිටිනවා. ඒක පුතේ මට මතු වුණු දෙයක්. ඒ මතු වුණු දේ අර කල්ප ගානක් සංසාර ගමන දැකලා මට උපන් දෙයක්. ඒක මම ඇත්තටම කවුරුත් එක කිව්වෙත් නෑ. ඒක එක්කෙනෙක් අහපු ප්‍රශ්නයක තම ඔබ වහන්සේ කොහෙන්ද මේ මාර්ගය හම්බුනේ කියලා ඇහුවා. එතකොට මම කිව්වා දැන්ට කාලෙකට කලදී මට මේ හම්බුන මාර්ගයක ප්‍රතිඵලයක්. ඒ මාර්ගය තමයි දැන් මේ ලැබුණේ. ඒ මාර්ගය තමයි මතු වුණේ. ඒ මතුණ මාර්ගය එතකොට ඒ මතුණ මාර්ගයේ දිගේ ගිහාම එතකොට මං පුතේ ආපු දුරක් දැක්කා කිව්වේ. ආපු දුරක් දැක්කා. තව දුර යන්න බෑ. අන්න තව දුර යන්න බෑ ගැලවෙනු නොවි පමා කියලා අර මම අර මේ මැකේ කවියකුල් දියලා තියෙනවා පුතේ. මොකද ආමග දුරයි ආයුතු මග තවත් දුරයි. ඒ දුර ගමන යන්නට බෑ සසර බය. මහා භයානක සසර ගතිය විත් තියෙනවා පුතේ. ඒ දීර්ඝ සසර දැක්කට පස්සේ මට හිතුණා තවත් දුර යන්න පුළුවන්ද කියලා. අන්න ඒ දැක්කට පස්සේ මට තේරුණා පුතේ මම ආපු ගමන. ඒ ගමන නැවැත්වීමේ මම පරිශ්‍රමයේ යෙදෙනකොට දවල්ටය. මම ඒ දුෂ්කර ක්‍රියාවේ යෙදෙනකොට තමයි මට වැටහුනේ මම මෙහෙම ඉඳලා තියෙනවා. එදායි දැක්කා මම. ඒ දැක්කට පස්සේ මට සමහර තැන්වල ඒ උපදේශ ටික මේ සැරේ ලැබුණා. ඉතින් එහෙම මම ඒ ගමන කෙලවර කළා. අර ආවේ කොහෙද යන්නේ කොහාටද? ඔව්. එතකොට ආවේ කොහෙද ඉඳන්ද? ආව දිහා දැක්කා. යන්නේ කොහාටද? ආයි පෙරේතකමට පෙරේත. දැන් මේ පොතේ තියෙනවා මෙහෙණින් වහන්සේ කියන දේ මට ඕනනම් මේ බලනට ඇහෙන්න කියන්න පුළුවන්. පේශකාරී දීනේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී මෙන්න මේ ප්‍රශ්න ටික බුදුරජාණන් වහන්සේ සහ පේශකාරී දීනේ අතර සංවාදයක් ඇති වෙනවා. මෙන්න මම මුල්මික කියන්න මෙහෙණින් වහන්සේට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අහනවා පේශකාරී දීනේගෙන් නැගිනිය කොහේ සිටද ආවේ කියලා. ඊට පස්සේ පේශකාරී දීනේ කියනවා නදනිමි ස්වාමීනි කියලා. මෙන්න එතකොට මෙතනදී මොකද්ද මේ සිද්ධ වෙන්නේ? පුතේ දැන් එතනදී මට කියන්න තිබුණානේ මම මේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩි ගෙදර ඉඳන් කියලා. එතකොට එදා ඒ නුවණ මං හිතන්නේ එදා තිබුණේ නැත්නම් අද මට මේ නුවණ මතුවෙන්නේ නැහැ. එතකොට එදා ගෙදර ඉඳන් ආවා කියන්නේ නැතුව මම ආපු වෙන ගමනක් ගැනනේ කිව්වේ. වෙන දිහක් ගැනනේ. ගිය සැරේ මේ ලෝකෙට ආවේ කව කොහේ ඉඳන්ද? ගිය ආත්මේ කොතන ඉඳන්ද මේ තෙන්ට ආවේ කියලා. අන්න ආපු දිහා දන්නේ. දැන් ආපු දිහා දන්නේ නැති මම මේ සැරේ ආපු දිහා දුර දැක්කා. උනේ යන දිහා දන්නේ නැති මට යන දිහා වැටුණා. අන්න දැන් එතකොට ඊට පස්සේ දෙවෙනියට තියෙන්නේ මෙහෙණින් වහන්සේ කියන එක යන විදිය දන්නේද කියලා. ඔව් මැරෙන කොයි විලෙත් දන්නේ. ඔව්. දැන් මට මරණ බය ආවා. මම මැරෙන්නේ පුතේ එක එක විදිහට මම මැරෙන්න හැටි. මම කපලා කොටලා දානවා. මම වෙඩි තියලා මන්නා. මම පිච්චෙනවා. එතකොට අද මිනිස්සු මැරෙන්නේ හැම විදිහටම මම යනවා. ඔව්. එතකොට ඒ වැරෙණය මම කලින් ඒ මරණයට මම සූදානම් වුණේ නැත්නම් මට ඒ මරණයට මුණ දෙන්න පුළුවන්ද? දැන් පුතා ඇවිල්ලා මට පිහියෙන් ඇන්නොත් මට පිහියෙන් ඇන්නලා නම් මැරෙන්න තියෙන්නේ මම ඒකට මුණ දෙන්න සූදානම් වෙන්න එපාය. අනිවාර්යයෙන්. එතකොට අන්න මම මට මම මෙතනින් යන්නේ කොහමද? අන්න මම යන්න මම දැන් සූදානම් ඕන විදිහකට යන විදිහ දන්නේ. දැන් මම දැනගත්තා මේ ආකාරයට මේ හුස්ම ටික යනවා මෙතනින්. දැන් මේ ආකාරයට ගියොත් මේ තැනයි මම නැවත උපදින්නේ. මේක අල්ලගත්තොත් මෙතන මේක අල්ලගත්තොත් මෙතන මේක අල්ලගත්තොත් මෙතන මේක අල්ලගත්තොත් මෙතන. එහෙනම් අල්ලගත්තු තැන නම් උපදින්නේ. මේ විදිහට නම් මරණය වෙන්නේ. මේ විදිහට මරණය වෙලා මම නැවත අල්ල ගන්න නැතුව යන්න. දැන් පුතා මට පිහියෙන් යන්නොත් හරි වෙඩි තිබ්බොත් හරි මගේ රූපෙත් මම අතහැරලා පුතත් එක වෛරය තරහත් අතහැරලා මම මෙතනින් නිබ්බෙන්න එපාය. ඒකට මම පෙර සූදානම නොතිබුණොත්
ආපුදුරුව යන්න ඇති මට ආපුදුරුව පෙවුණා. ඒ යන තැන දන්න ඇති මට යන තැන පෙවුණා. එතකොට මැරෙන විදිහ නොදන්න මට මැරෙන විදිහ පෙවුණා. එතකොට ඒ හින්දා මම ඒ ටික නැති කළා. එතකොට මේ සම්පූර්ණයෙන් මේ දෙබස තුර සිදුවෙන්නේ ඒ දේ ඇවිල්ලා. එතකොට මේ ඒකනේ පුතේ මෙතන තමයි හොඳ තැන. මම මේ පින් කරලා මෙතෙන්ට ආවා. මම දැන් පව පින් කළොත් මීට වඩා යන්න තැනක් තියෙනවා කියලා ලෝකෙ මිනිස්සු අඳ වෙලා තියෙනවා. හැමදාම මම මිනිහෙක්මයි. මේ සැරේ අඩුපාඩු ටිකක් නැතුව මට සලසා ගන්න පුළුවන් නම් ඊළඟ භවයේ මට පින් කරලා ඊට වඩා සැපක් ලබන්න පුළුවන් නම් කියන චේතනාවෙන් ඉන්න මට තරහක් ආවොත් මම කොහෙද යන්නේ? දුකක් ආවොත් මම කොහෙද යන්නේ? ආසාවක් ආවොත් මම කොහෙද යන්නේ? මට යනකොට මැරෙනකොට පණ බය ආවොත් මට මොකද වෙන්නේ? එතකොට මෙලව මෙහෙමයි කියලා හිතාගන්න අයට අර හිත, අර ආසා හිත, අර තරහ හිත, අර දුක් හිත, අර බය හිත දැන් නැති කරලා තියාගත්තේ නැත්නම් යන තැන. ඒක පුද්ගලියෙක් ඇවිල්ලා ඇඬුවා යන තැන දැකලා. මට මැරිලා යපා යන්න බෑ කියලා මේ ස්ථානයට ඇවිල්ලා පුතේ අවුරුදු 5 ඉඳන් බීපු කෙනෙක්. එයාට වකුගඩු රෝගියේ. එයාට පිළිකයක් හැදිලා. අත්මාව දිය වෙලා. ඔළුවේ හිටන් තුවාල හැදිලා මට මැරිලා අපාය යන්න බෑ. එතකොට මම කිව්වා දැන් ඔයා මැරෙනවම අපාය යනවා. දැන් ඔයා දැකලා තියෙනවා අපාය යනවා කියලා. දැන් එතකොට ඔයා ගැලවෙන්න මොකද්ද කරන්න ඕනේ? දැන් ඔයා කොච්චර කල් දැන් අවුරුදු 67ක් මට කන්න බෑ. දැන් ඔයා මෙච්චර කල් කෑවා මොකද උනේ? මං එයාගෙන් අහුවා මෙච්චර කල් කෑවා මොකද උනේ? කෝකාපුයන් ඔයා දැන් සුවපත්ද? දැන් ඔයා කොච්චර කල් බිව්වද? දැන් ඔයා කාලය යන්නේ තපායි. දැන් කොච්චර කල් බිව්වද අවුරුදු 5 ඉඳන්? දැන් 62ක්ම බීලා ඔයාට මොකද උනේ? සනීපුණාද? නෑ. දැන් ඔයා අපාය දැකලා කෑ ගහනවා. දැන් එතකොට ඔයාට මෙච්චර කල් කාපුයෙන් වැඩකුත් නෑ, මෙච්චර කල් බීපුයෙන් වැඩකුත් නෑ. දැන් මම පුතාට කියනවා මට සලකලා වැඩක් නෑ කියලා කන්දිපා කියලා. මට වුණාට මේ පුතාගේ පොඩි දෙන්නාගේ මට දුකයි. මම කිව්වා පුතාට කියනවා දැන් ඔයා ඔයාට සලකන්දිපා වැඩක් නෑ කියලා. දැන් පොඩි දෙන්නාගෙන් කොහොමවත් වැඩක් නෑනේ. පුතා ඒ පුතාගෙන් මෙච්චර ලොකු පුතාගෙන් ඔයාට වැඩක් නැත්නම් මේ පොඩි දෙන්නාගෙන් කොහොමවත් වැඩක් නෑනේ. ඔයාට දැන් කාපුයෙන් වැඩකුත් නෑ, බීපුයෙන් වැඩකුත් නෑ, දරුවන්ගෙන් වැඩකුත් නෑ. දැන් ඉතින් ඔයා අපාය යන්නලා ඇත් වෙන්නේ. දැන් ඔයා කරපු වැඩදි වලට අපායමයි යන්නේ. ඔව්. එයා දැන් බලු වැඩ කරලා තියෙනවා කියලා පුතේ කෑ ගැහුවා. මම කිව්වා දැන් ඔයා අපායමයි යන්නේ. හැබැයි ඔයාට එකක් කළොත් පිටක් තියෙනවා. මොකද්ද? මෙච්චර කල් කරපු ටික ඔයාට අයින් කරන්න පුළුවන් නම්. ඔව්. දැන් එයා කිව්වා මට පුළුවන්. තණ්හාමයි දුරු කරන්න ඕනේ, තණ්හාමයි දුරු කරන්න ඕනේ. එයා දැන් පුතේ රැස්තටවත් පන්සලකට ගිහින් නැතුව ඇති. අනබන් හරි ලේසි. එයාට කරපු ටික අයින් කරන්න කිව්වා. එයා මට පුළුවන් කිව්වනේ. එතකොට ඊළඟ මාසේ 18 වෙනිදා වෙනකොට එයා නැති වෙලා තිබුණේ. එයා එතනින් ගියේ මෙතනින් ගියේ අපාය වය නැති කරගෙන. එයා මට පුළුවන් කියන අභියෝගය අරගෙන. ඒ අභියෝගය තුල එයා අභියෝගය ජයගත්තා. අනුබන්ද කෑ ගහපු කෙනා නිහඬව මරණය සිද්ධ වුණා. සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙනින්නවස තමයි එකතු කරගත්ත ප්‍රමාණය 90 අඩු ප්‍රමාණය 90 තමයි ගස්සල පුළුවන් ප්‍රමාණය වැඩි. එතකොට බලන්න එයා එකතු කරගත්තු ගොඩ එයා කෙරුවේ බීපු එක. ඔව්. එයා වෙන ලෝකයක් අල්ලගත්තු දෙයක් නැහැ. නැහැ. ඔව්. ඔන්න එතකොට අන්න බීපු ඕන වරදක් කරපු කෙනෙකුට දැන් වරදෙන් මිදෙන්න පුළුවන් නම් එයා හොඳ කෙනෙක් නේ. ඔව්. දැන් එයාට මම කිව්වද ඔබ මේ වැරදි කරලා තියෙනවා මට බෑ ඔබව ගලවන්න කියලා. නෑ මම කිව්වා ඔබට පුළුවන්. හැබැයි ඔබට පුළුවන්. හැබැයි ඔබටයි පුළුවන්. අල්ලපු යටේ බෝධියටවත් පුළුවන් ද මං අහුවා. අල්ලපු බෑ කිසි කෙනෙකුට මාව ගලවන්න බෑ. එහෙනම් දැන් ඔබ අභියෝගය බාර ගන්නද? ඔබට පුළුවන්. ඔබේ කරපු වැරදි ටික ඔයාගේ මනසෙන් අයින් කරන්න. කෙන තමයි ගැලවුම් කාර්යය තමයි. තමයි. දැන් මම එයාට පන්සිල් දුන්නාද? එයාට වෙන ධර්මයක් කියලා දුන්නාද? මොකුත් නෑ. එයාට කළ යුතු දේ කිව්වා, එයා කළ යුතු දේ කළා. එහෙනම් කළ යුතු දේ දැනගෙන කළ යුතු දේ කළා නම් එයා සසරින් මිදෙනවා. එතකොට අපි මේ නිවාස දැන් ඔබ වහන්සේ බුදුහාමුදුරන් කාලේ පේශකාරී නම් දිනේ වෙලා උපත ලැබලා
සෝතාපන්න ඵලයට පත් වුණා කියලා මෙතනින් අපිට කිව්වා. එතකොට මේ නිවාස මට මේ ප්‍රශ්නයක් එනවා. දැන් බලන් ඉන්නාට මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. මේ නිවාස කොහොමද පෙර භවයේක මේ සෝතාපන්න භාවයට පත් වුණා කියලා දැන් කියන්නේ අපිට? ඉතින් මට ඉවරුණාට පස්සේ මට මතු වුණා කළ යුතු දේ දැනගත්තා. කළ යුතු දේ කළා. කළ යුතු දේ කළා ඉවරයි. විය යුතු දේ වුණා. එතකොට කළ යුතු දේ දැනගත්තා. මම කාගෙන්ද දැනගත්තේ? ඒ දැනගත්තු එකයි මතු වුණේ. ඒ දැනගත්තු එකයි මතු වුණේ. ඒ විශ්වාසවන්ත මාර්ගයයි විවර වුණේ. ඒ විවර වූ මාර්ගය ඔසේ මම ගියේ. ඒකයි. එතන විවර වුණා මට මාර්ගයේ. ඒ දීර්ඝ සසරත් දැකලා මට මේ මාර්ගය විවර වුණා. ඒ විවරුණේ කොහෙන්ද? මාතුලින්මයි. ඒ මාතුලින්ම විවර වෙන්න එහෙනම් මම කලින් විවර කරගෙන තිබිලා තියෙනවා. ඒ විවර කරගත්තු තැන මම දැක්කා. විවර කරගත්තු තැන මම දැක්කා. එතකොට යම් අධිගමලාභීට මේ මාර්ගඵල ලැබුණාන් පස්සේ තව කෙනෙක්ට එතකොට කියන්න බෑ මෙයා ඇවිල්ලා මාර්ගඵලාවේ මාර්ගඵල ලැබපු කෙනෙක් නෙමෙයි කියලා කියන්න බෑ කිසිම අවස්ථාවක. බෑ. දැන් සමහර තැන්වලදී බුදුදහමේ සඳහන් වෙනවා මේ අපේ මේ මිනිස්සු අතර පවා මේ මතයක් මේ ප්‍රචලිත වෙනවා මේ නිවාස මේ රහත් ඵලය වගේ අධිගම ලැබුවෙන් පස්සේ කියන්නේ නැහැ කියලා. ඇත්තටම මේ රහත් ඵලය වගේ අධිගම ලැබුවෙන් පස්සේ කියන්නේ නැද්ද? පුතේ ඒක ළමයකින් හඳුනමක් අහලා තියෙනවා එක එහෙම කිව්වට කමක් නැහැ නේ. රහත් වෙලා නේ. මොකේද වැඩි? අහහ දේශනා උඩදීම රහත් වෙලා. මොකේද වැඩි? ඒ උඩින් යන්නේ නැතුව වාහනයක වැඩි. ඔව්. ඒ කියන්නේ පුතේ කඳ ඇර තැරපු හිත හිත අයින් වුණාට මේ කඳ උසගෙන ගිය හැකිද? යන්න බෑ. බිම් බර බිමට බරයි. බිමට බර බර බිමින් තියලා හිතයි උඩ. සියලු ලෝකේ බරෙන් නිදහස් වුණා. දැන් සියලු ලෝකේ බරෙන් නිදහස් වුණ කෙනාට මොන උසගන්න දායි? කෙනෙක් නැහැනේ. ඔව්. එතකොට යන්න කෙනෙකුත් නැහැ. උසගන්න බරකුත් නැහැ. එතකොට මේ කඳ උසගෙන දැන් කඳ බිම තියලානේ. එතකොට යන්නේ හිත නේද? හිතනේ අයින් වුණේ. ඔව්. එතන තමයි අදිවාසය, අදිගමය. පහෙන් කාපු ටික අයින් කරනකොට බිම්බරෙන් නිදහස් වෙලා. අදිවාසී තුනෝ පන්ති භෝජනම් පරිකප්පිතං. පහෙන් කාලා භාජනේ භෝජන තියෙනවා. භෝජන ටික රූපේ දාලා කාපු ටික යනවා. කාපු ටික අයින් කරපුවාම භාජනේ භෝජන නැහැ. භාජනේ හිස් වෙලා. දැන් හිසු භාජනේ අත හිස් කරලා කියන්නේ ගිනියන දෙයක් නැහෙනේ. ඒකර මෙතන යන්නේ එකක් නැත්නම් යන්නේ එකක් නැති වුණු උසගත්තු ටික බිම තියලානේ සේරම බිම්බරනේ. මේ පහෙන් කැමැති අකමැති වශයෙන් දසාකාරයකට බිම්බර උසගත්තාම බිම්බර බිමට දාපුවාම හිතයි උඩ. හිතයි උඩ. මේ කඳ උඩින් යනවද? හිතයි උඩ. හිතයි උඩ. ලෝකේ බරෙන් නිදහස් වුණා. ලෝකේ බර උසගත්තා. ලෝකේ බර බිමින් තිබ්බා. එතකොට බිම්බර නෙමෙයිද මේ සේරම උසගෙන තියෙන්නේ? කඳ බර බිම්බර. කඳ අයිති පොළවට. කාපු ඇ බර බිම්බර. කාපු අයිති පොළවට. ඇඳුමේ බර බිම්බර. ඇඳුමේ ඇ බර පොළවට. මේ ගස් කොළන් ගොඩනැගිලි වල මහ පොළවට. මහ පොළේ බහඬක සියලු රූප දිරයි. සේරම ටික පස්සෙයි. ඒතර අයිතිකාරයෙක් නැති දෙක අයිතිකාරයෙක් වුණු බරෙන් අයිති අයින් කරලා නිදහස් වුණා. ඒක නිදහස් වුණ කෙනා එතකොට කඳ උසගෙන උඩින් යනවා කිව්වා. ඔව්. එතන නිදහසක් නැහැ. එතකොට බලනකොට. එතකොට නිදහසක් නැහැ. කඳ බර. දැන් දාඩිය දානකොට මට හරි රස්නේ. ඉක්මනට ෆෑන් එක දානවා. එතකොට රස්නේ මගේද? හුළඟ හමනකොට හරි සුවයි. ඒ හුළඟ මගේද? වේදනාව වෙනකොට මට. වේදනාව මගේද? එතකොට රූපය අයින් කරපු කෙනාට එකක්වත් මගේ නෑ. ඔව්. ඒතර මගේ නොවන තැන බර නෑ. එතන මගේ නොවන බරින් නිදහස් වුණු හිතට උඩින් යන්න කඳත් උසගෙන හිත සියලු බරින් නිදහස් වුණා. එතකොට සියලු බරින් නිදහස් වූ හිතට මොකද්ද කරන්න තියෙන්නේ? නිදහසේ ඉන්නේ තමයි.
නිදහසේ ඉන්න එකයි නිදහසක් නැති ලෝකෙ ගලවන්න ටිකක් උත්සාහ කරන්න වෙනවා. මට නිදහස් වෙලා ලෝකෙ දුකේ ඉන්නකොට ඉන්න පුළුවන්ද? එයාට මායා යන තැනට අනිත් අයටත් යන්න පොඩි උපදේශයක් දෙන්න ඕනේ. නමුත් කවුද මේක පිළිගන්නේ? ඇයි ප්‍රඥාවන්තයාට පමණයි බුදුදහම කිව්වේ? ගාත කියන්න ප්‍රඥාව ඕනේද? පාඩම් කරන්න ප්‍රඥාව ඕනේද? වඳින්න පුදන්න යදින්න ප්‍රඥාව ඕනේද? තැනක් හදන්න ප්‍රඥාව ඕනේද? නමුත් හිත හදන්න ලෝකෙ ඇත්ත දකින්න සත්‍ය දකින්න නුවණ ඕනේ. සත්‍ය දකින්න නුවණ නැති තැන එයා අඥාන මෝඩේ. අඥාන මෝඩයා බදාගත්තු ගොඩ ප්‍රඥාවන්තයා දීලා නිදහස් වෙනවා. කාගේ දේද මේ අරන් තියෙන්නේ? පුතා ගේ හදනකොට ගේ තියෙන්නේ, ගේ තියෙන්නේ පුතා ළඟ. ඔය පුතා ගේ හදන්න ගිහින් පුතා නිදහසක්ද? ගේ අත නැදුවේ, හැබැයි හිතේ තියෙන්නේ ගේ. ඒතකොට මෑන්නකොට යන්නේ ගේනේ. ඔව්. කවුද යන්නේ ගේ? ඒතකොට ගේ හදන්න ගිහින් නිදහස්ද යා? නෑනේ. ඔය ගේ තමන් ළඟ තියෙනකන් නිදහසක් නෑනේ. කාපු ටික තමන් ළඟ තියෙන කන් නිදහසක් නෑනේ. කණ්ඩම නෝනේ. එතකොට සියලු දෙයින් නිදහස් වුණු තැන කාටද පේන්නේ? කවුද පිළිගන්නේ? කවුද විශ්වාස කරන්නේ? එතකොට විශ්වාස නොකරපු අයට ඔය කිව්වොත් මොකද වෙන්නේ? ඒ හින්දා ඕන කෙනෙක් කියන්නේ තමන්ම තමන් ඒදෙන්ට ඇවිල්ලා තමයි බලන්න ඕනේ. තමන් තමන් බලන්න ඕනේ පුතේ. කියන්නේ මේ මාර්ගඵල කියන දේ ඇවිල්ලා තවත් කෙනෙක්ට තවත් කෙනෙක් ලබා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. පුතේ මා කළ දේ මට එනකොට අන්න මට අපලි. ඔව්. මා කළ දේ මට ආවා. මා කළ දේ මට එනකොට මම ඒක අයින් කළොත් අපලි නෑ. අන්න මාර්ගඵල. මාර්ගය යන්න මගේ කරගෙන මගේ කරගත්තු කොට අයින් කරනවා බාරගන්නේ. මගේ කරගත්තු දේ මට අපලි. එහෙනම් මගේ කරගත්තු දේ අයින් කරනකොට අපලි නෑ සපල. දැන් බැන ගන්නවා. මම බයිනවා කියන්නේ මට තරහ ඉපදිලා. ඒක පුතා ගන්නවා කියන්නේ ඔයා තරහ ගන්න. ඒක අහලා ගන්නවා කියන්නේ ඔයා අපලයක් අරගහ ගත්තා. ඔයා තරහ ගත්තානේ මාගේ අනුගේ දෙයක් අරගෙන. මට තරහ ඉපදුනා, මං කර්මය හදාගත්තා. ඔයා අනුගේ දෙයකින් ඔයා කර්මය හදාගත්තා. ඒතකොට ඔයා ඉන්නේ තරහින්නේ. ඒතකොට දැන් ඔයා ඔයාට අපලෙ කරගෙන. ඔයා ඒ තරහට අනුරූපයකට යන්නේ. අන්න යන්න තැනක් හදාගත්තා. මම කියන දේ බාරගත්තේ නෑ. මගේ අපලෙ නෑ. අන්න මාර්ගඵල. මාර්ගය යන්න මගේ කරගෙන මගේ කරගෙන යන කෙනා මගේ නොවේන් මගේ නොවේ වෙනකොට එකක්වත් අපල නෑ. ඒතර අයක තමයි මාර්ගඵල. මාර්ගය යන්න ඵල ලබනවා. නොයන්නාට අපලෙ. ඒතර එයා අපලෙ දුරු කරන්න දැන් තැන් තැන් යනවා. මා කළ දේ මට එනකොට අන්න මට අපලෙ. දැන් මේගත්තු රූපේ වේදනාව මට එනකොට අන්න මට අපලේ ඇවිල්ලා. මේ රූපය ආසාව මම අයින් කරනකොට මට අපල නැහැ. ඒක තමයි මාර්ගඵල. මාර්ගය යන්න ලැබපු ඵලය. පුතේ එක පැවිදි කෙනෙක් ආවා. කාන්තාවක්. ඉතින් මම මොකුත් බාරගන්නේ නැහැ. ඉතින් ඒක එතන හිටපු දුවෙක් කිව්වා. අනේ එයාලට. එතකොට කිව්වා අපිට පහර ගහන්න එපා. මුකුත් බාර ගන්න නැතුව අපිට පහර ගහන්න එපා කියලා. මේක සිවුරක් නෙමෙයි, රෙද්දක් කියලා වෙලා සිවුරනොත් ඇද්දා. ඉතින් ගියාට පස්සේ මයෙන් ඇහුව එක දුවක්, එතන හිටපු දුවක්, ඔබ වහන්සේ කොහොමද ඉච්චර ඒවා කියන වෙලේ hina වෙලා හිටියේ? මං කිව්වා ඒක තමයි පුතේ මල් ලැබූ ඵලය. ඔව්. එයා ගිනියම් වුණාට ඇයි මං ගිනියම් වෙන්නේ? මට එහෙම වෙන්න උවමනාවන්නේ. පුතේ ගිනිගත් හිතට සිසිලක් මේක. සිසිල් ඌල් අය සීලේ මිසක්කන් සීලේ කියන එක දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. කියන්න පුළුවන්. අයිතිය තියෙනකම්ම අය මගේන මං කියන්නේ බොරුවා. මගේ නොවෙන්න ඕනේ මං බොරු කියන්නේ කියන්නේ. මං බොරු කියන්නේ කියන්නේ කොහොමද මගේ නම් තේරම? දැන් මයි කකුල් දිදෙනවා කිව්වොත් මං කියන්නේ බොරුනේ. ඒතර මං බොරු කියන්නේ කියන්නේ කොහොමද?
මේ සියල්ල මගේ කියන එක ආව හැටිය මම මෙතන ඇලිලා. මගේ තැනට මම යනවා. මගේ නෙවෙයි නම් මට යන්න තැනක් තියෙනවද? ඉතින් යන්න තැනක් නැති ඉන්න මෙතන හිටියා. එතකොට මිනින්වාස මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතෙනවා මිනින්වාසගේ. දැන් එතකොට මාර්ගඵලලාභීත්වය ගැන අපි කතා කරන්න ඉස්සෙල්ලා. එතකොට ඒ ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් මාර්ගඵලය ලැබුවාන් පස්සේ කියන්නත් පුළුවන් බුදුදහම විදිහට. බුදුදහම විදිහට සමහර අවස්ථාවල්දී රහතන් වහන්සේට තමන් ලැබූ රහත් භාවය ප්‍රකාශ කරපු අවස්ථාවක් තියෙනවා යම් යම් සූත්‍රවලදී. එතකොට දැන් මිනින්වාසේ පෙර භවයක පේශකාරී නම් දීනිය වෙලා සෝතාපන්න ඵලයට පත් වුණා කියලා පෙළ දැන් අපිට මීට සුළු මොහොතකට කලින් කිව්වා. එතකොට මිනින්වාස සාමාන්‍යයෙන් දැන් වහන්සේ කියන විදිහට ඇවිල්ලා දැන් සෝතාපන්න ඵලයට පත් වුණායින් පස්සේ ඇල මේ ධර්මයේ දේශනා කිරීමට සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවද? සෝතාපන්න තැනදි වෙන්නේ නැහැ. එයා කළ යුතු දේ දැනගත්ත විතරයි. එයා කෙලෙස් දුරු කළා ඉවරනේ. කළ යුතු දේ කළා ඉවර නෑ ප්‍රඥාව කියන එක යට උපදින්න. එයාට බුදු බව ලැබුවා විතරයි. ඒ සතා ඉන්නවා බෝධිය තියෙනවා. බෝධිය සතා මල්ලා නෑ. සත්ව ගති ටික තියාගෙන යා කොහොමද අනිත් අයට කියන්නේ? එයා ඒ ගති ටික නැති කරලා ඉන්නවනේ. එයාට පූර්ණ අවබෝධය ඊට පස්සේනේ කියන නුවණ. අන්න ඊට පස්සේ මට ආවේ කළ යුතු දේ දැනගත්තා, කළ යුතු දේ කළා, කළ යුතු දේ කරලා ඉවරයි, විය යුතු දේ වුණා කියලා. එතකොට ඊට පස්සේ අනිත් අයට කළ යුතු දේ කරන දේශනා එක එන්නේ. අනුන්ගේ එකක් කියලා හරියන්නේ නැහැ. මට එන්න ඕනේ ඒ කියන නුවණ. ඒ නුවණ පූර්ණ වෙන්නේ මම ගැළවිලා ඉවරනවා. ඊට පස්සේ ඒ කියන්නේ අවසානට එනකොට තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ අර චරත බික්කවේ චාරිකා බෞද්ධයන්ට බෞද්ධ සංස්කෘතිය දේශනා කරන්න බෑ. ඒකෝර අනුන්ගේ දෙයක් කියනවා කියන්නේ මම අනාථ වෙනවා. දැන් පුතා අහන ප්‍රශ්නෙට මම අනුන්ගේ දෙයක් කිය කිය හිටියොත් මම කොහොමද උත්තර දෙන්නේ? ඒ කියන්නේ තමන් තුලින් තමන් අවබෝධ කරපු ධර්මයක් තමයි තව කෙනෙක් දෙන්නේ පුත දේශනා. ඉතින් මා ගලව ගන්න ඕනේ. ඒතකොට ඔබ ගලව ගන්න ඕනේ. ඒතකොට මම මට බෑනේ මම අහවල් ධර්මයේ අහවල් එකේ තියෙනවා කියලා කිව්වොත් පුතත් ඒ ටික පාඩම් කර කර ඉඳී. එතකොට මොකද වෙන්නේ? ඒ ධර්මයේ පොතෙන් හොයන්න ගියොත් සත්‍ය දැකීම තුලනේ සත් ධර්මය ලැබෙන්නේ. එතකොට මේ නින උගත්කමයි ප්‍රඥාවයි කියන අතර පැහැදිලිවම දෙක. එතකොට මේ සියල්ල අසත් ධර්මයේනේ. අපි අසත් ධර්මයට අහු වුණා. දැන් මේ සියල්ලේ සත්‍ය දැකපු තැන බොරුවෙන් ගැලවුණා. එතකොට ගැලවුණු කෙනා ගැලවෙන්න කියනවා මිසක් අර පොතේ බලන්න මේ පොතේ බලන්න අරකි බලන්න මේකි බලන්න කිව්වොත් පුතා ගැන කොයි පොතේද තියෙන්නේ? පුතා ගැන දන්නේ පුතා. එහෙනම් පුතායි තමනුයි තමන් ගලව ගන්න ඕන. තමන් ගලව ගන්නද කියලා මම උපදේශය දෙන්න ඉපයි. මම මෙහෙම කළා මෙහෙම වුණා. ඔබත් ඔහොම කළා මෙහෙම කරන්න. ඔබත් ඔහොම කරනකොට ඔහොම වෙයිද බලන්න. කළා බලන්න. එතකොට එයා කරලා බලන්න පටන් ගන්නවනේ. අන්න එයාට තේරෙනවා මම මෙච්චර කල් කරපු ටිකෙනුයි දැන් මේ කළ යුතු ටිකෙනුයි මට මොකද්ද වෙන දේ. දැන් එතකොට කළ යුතු දෙයට ආපුහම මාව ගලව ගන්න තැන්ට ආපුහම තථාගත තමාව ගලව ගන්න තමන් ලෝකේ දකින්න තැන්ට ආපුහම අපි මා වටා කරගත්තු සේනම අයින් කරනවානේ. දැන් පුතා අයින් කළ යුතුයිනේ. එතකොට පුතා කොච්චර නිදහස්ද? එතකොට දැන් පුතා ගලව ගන්න දෙවියන්ට කියනවද, බෝධියට කියනවද, ග්‍රහයින්ට කියනවද, හඳහන බලනවද, නැකත් බලනවද? එහෙමකුත් නෑ. ඒ බොරු ගොඩම අයින් වුණාම කොච්චර නිදහස්ද? දැන් එයා දන්නවා ඒ ගොඩ අයින් වෙලා එයා ලැබපු නිදහස. එහෙනම් මගේ ගොඩ අයින් වුණොත්, ඇතුලේ ගොඩ අයින් වුණොත් කොච්චර නිදහසක් ලැබෙයිද? දැන් මෙතන දැන් බුද්ධ පූජාව තියන්න දැන් මහා ගොඩක් ලෑස්ති කරලා තිබුණොත් දැන් තේරෙම ඒකේ නේද එන්නේ? දැන් කෙලින්ම පුතාලට ප්‍රශ්නෙට එනවා. කෙලින්ම ප්‍රශ්නය අහලා විසඳ ගන්නවා. ඒකනේ කරන්නේ. එදා පන්සිල් දුන්නාද ඔයාට ප්‍රශ්නයක් තිබුණා. ඔයා ප්‍රශ්නය අහුවා, ප්‍රශ්නේ විසඳ ගත්තා ගියා. ඒ විසඳගත්තු ප්‍රශ්නේ ඔසේ එයා ගමන් කළා. එක උදාහරණයකට අරගෙන ඒ උදාහරණයේ ඉදිරි සියලු දේට යෙදුවා. ඒකනේ කලි. එතකොට ඔයා ප්‍රශ්නය අහනකොට මං ඔයාට පන්සිල් දී ඉඳලා ඔයා දැන් අඬ අඬ මල් ළඟට දුවගෙන එනවා. එතකොට මං පුතාට ඔහොම ඉන්න කියලා පන්සිල් දුන්නොත් හරියයිද?
ඔයා දුකෙන් නිදහස් වෙනකොට ඔයාට ඔයාගේ දුකට හේතුව නැති කරලා ඒ නැති කරන හැටි යාට කියලා දෙනකොට එයා ලෝකෙන් නිදහස්නේ. ඔව්. දුකෙන් නිදහස් වෙලා ලෝකෙන් නිදහස් වෙන්න ඉපায়ে. ඒ දුකෙන් නිදහස් වෙලා ලෝකෙන් නිදහස් වෙන්න නැතුව මම පන්තිල් දුන්නොත් හරියයිද? කෙනෙන කෙනාගේ ප්‍රශ්නේ බලලා තමයි අපි යනුව වැඩ කරන්නේ. එන කෙනාගේ ප්‍රශ්නේ. එයා මොන විදිහේ ප්‍රශ්නයක් අරගෙන ආවද මම ඒකට එයාට උත්තරේ දෙන්න ඕනේ. එයාගේ ලෝකේ ප්‍රශ්නෙට උත්තර හම්බුනොත් ලෝකෝත්තර. ඔව්. එයාගේ ගැටේ ලියන්න එපායි පුතේ. එයා තවත් එකකට ගැට ගහලා හරියන්නේ නැහනේ. ඔව්. දැන් ඊයේ හවස ළමෙක් ආවා. ඒ ළමයා දැන් මේ සාමාන්‍ය පෙළ දියන්න දැන් දවස් 4යි 5යි දැන් තියෙන්නේ. මේ තියෙද්දි දැන් මේ ළමයා ඉගෙන ගන්නෑ කියලා. ඉතින් මම එයාට ඇයි ඔයා ඉගෙන ගන්නේ? දැන් එයා හේතු ඇහුවා ඉගෙන ගන්න දුවමනාව. එහෙනම් ඇයි ඒ එතෙන්ට යන්න ඒ ඉලක්කය කරා යන්න ඔයාට ඇයි බැරි? එහෙනම් ඔයාගේ හේතුවට ඔයා දැන් ඉගෙන ගන්න ඕන හේතුව තියෙනවා. ඒ හේතුව කරා යන්න නම් ඔයා ඒ මාර්ගේ යන්න වෙනවා. එහෙනම් ඒකට ඔයාට බාධා මොකද්ද? අන්න ඒ බාධා ඔයා නැති කරගන්න ඕන. ඒ බාධා ඔයාට කම්මැලිකම නම් කම්මැලිකමින් ඉන්න බෑනේ. දැන් මේ විභාගේ ප්‍රතිපල ලැබෙන්න ඕනේ. යාට දැන් ජීවිතේ යහපත් කරගන්න රස්සාවක් හොයාගන්න. කණ්ඩ බොණ්ඩ අනාගතේ අම්මා තාත්තගෙන් බලාපොරොත්තු වෙන්න බැරි හින්දා එයාගේ ජීවිතේ ජය ගන්න දැන් එයා ඉගෙන ගන්න වෙලා. එහෙනම් ඔයා දැන් කම්මැලි වෙලා හරියන්නේ නැහැ. ඔයා දැන් නිදාගෙන හරියන්නේ නැහැ. දැන් දවස් 5යි තියෙන්නේ. මේ දවස් 5ට ඔයා දැන් අවදි වෙන්න වෙනවා. ඔයා අවදි වුණේ නැත්නම් ඔයා අනුන්ගෙන් ණයට අම්මගෙන් අම්මලා තාත්තගෙන් සල්ලි වියදම් කරගෙන කණ්ඩ බොණ්ඩ අඳින්න දීලා එතකොට සල්ලි වියදම් කරලා ඔයා තවත් අවුරුද්දක් විභාගෙට ඊළඟ සැරේ පෙනී සිටින්න ආයි පාස් කරනද ආයි ධර්මනාස් වියදම් කරලා එන්න ණයකාරයෙක් ඔයා. ඔයා අලියෙක් හරකෙක් විලා ණයගවන්න වෙයි කිව්වා. එයාට ඊට පස්සේ මම කිව්වා දැන් අම්මාලා දැන් මැරුණොත් ඔයාලා ජීවත් වෙන්නේ කොහොමද? දැන් අම්මා මැරුණොත් ඔයා ජීවත් වෙන්න ඕන. ඔයා ජීවත් වෙන ක්‍රමය දැන් හදාගෙනද? එතකොට ඔයා ජීවත් වෙන ක්‍රමය කාගෙන්වත් බලාපොරොත්තු නැතුව හදාගන්න ඕනේ. ඒ ඒ හදා ගන්න නම් ඔයා දැන් නිදාගෙන ඉඳලා හරියන්නේ. ඔයා දැන් අවුරුදු 16ක පිරිමි ළමෙක් වෙනකොට දැන් මම එයාට වෙනවනක්ද කිව්වේ? නෑ. දැන් ඔයා හිත හදාගත්තොත් මෙලවත් රැකිලා පරිලවත් රැකිලා. හිත හදාගත්තොත් ඔයා මෙලව ඔයාට ජීවිතේ යහපත් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාට ඔය ගස් ගෙඩි කඩ අතපව අත අපායන් දෙවි. එතකොට ඔයා යාළුව අතර යාළුවෝ හොඳට ඉගෙනගෙන රස්සාවල් කරනකොට අර පොල් ගෙඩි පොල් කඩ අතන මෙතන හිටියොත් ඔයාලා ලැජ්ජ වෙන්නේ නැද්ද? දැන් ඒ වගේ මම එයාට ප්‍රශ්න කියලා දීලා අන්න එයාව මේ දවස් පහට දැන් එයාගේ හිත දැන් ඔයා මේ ගෙදර යනකම් එයා හිතන්ද මම කරපු දේ හරිද වැරදිද මා කළ යුත්තේ මොකක්ද මම මේ දවස් පහ ඇතුළත මගේ ජීවිතේ ජයගන්නේ මම කොහොමද? දැන් ඔයා මෙලව රැකෙන්නකොට ඉගෙන ගන්න කටයුතු එයාට කරන්න පුළුවන්. දැන් මේ පහෙන් හිත ගැලවෙනකොට ඔයා බොරු දෙයට යොදවන්නේ නැත්නම් තමන්ගේ වැඩේ සමන්ත කරන්න පුළුවන්. පුතේ එකත් පස්සේ ඉන්න බෑනේ පහේ ගොඩ ඇතුලේ තියාගෙන. ගත්තු ගොඩ ඇතුලේ තියාගෙන එයාට එකත් පස්සේ පොත පාඩම් කරන්න බෑ. පහෙන් ගත්තු ගොඩ අයින් කෙරුවා නම් ඔයාට පොතේ වැඩේ. පොතේ වැඩේ විතරනේ තියෙන්නේ. කණ්ඩාන් දින්ද දෙනවා නම් එතකොට ලෙඩ දුකට බලනවා නම් ඔයාට තියෙන්නේ මේ වැඩේ විතරක් නම් ඇයි ඔයා මේකට කම්මැලි වෙන්නේ? දැන් ඒ වගේ යාට උපදෙස් දීලා එයා එතෙන්ට ගත්තා. දැන් එයාට මම පන්සිල් දෙදී බණක් කිව්වේ නැහැ. හැබැයි එයා ඒක කරනකොට මෙලවත් රැකිලා පරලවත් රැකිලා. අපිට ධර්ම කාරණා ගැන කතා කරන්න බොහෝමයක් කරුණු කාරණා තියෙනවා. නමුත් අද අපි ඔබට ඉතාම වටිනාගෙන කරුණු කාරණා කිහිපයක් තමයි කතා කරේ. අපිත් එක්ක ඒ සමග එකතු වුණා විල්වත්තේ පද්මා තෙරණින් වහන්සේ. උන්වහන්සේටත් දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන ගමන් ඉදිරි වැඩසටහනක තවත් වටිනා කියන ධර්ම කාරණා කතා කිරීමේ අභිලාෂය ඇතිව දැනට විශ්වකර්ම අපි ඔබෙන් සමු අරන් යනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.